අයිබෝන් මම නානා කරුණාරත්න අද අපි කතා කරන්නේ වේලාවට වැඩ කිරීම ගැන මේක ඉතාමත්ම වැදගත් පෞෂත්වයේ දියුණු කරන ගතියක් නමුත් විශේෂයෙන්ම ලංකාවේ ඇයට මේක කිසි ගාණක් නැහැ හැම වෙලෙම පරක්කු ඒගොල්ලන්ගේ හිතේ එක ස්ටයිල් එකක් කියලා අර සමහර අය කියනවා ඩෝන්ට් වරි මචන් දිස් ඉස් ශ්‍රී ලංකන් ටයිම් කියලා බය වෙන්න මේක ලංකාවේ ස්ටයිල් එක කියලා මම හිතන්නේ ඒක ඉතාමත්ම අසුබ ක්‍රියාවක් Tamange කවමදාවත් වේලාවට වැඩ කරන්නේ නැත්නම් Tamange ජීවිතේ කොහෙත්ම සාර්ථක වෙන්නේ නැහැ උදේට කවුරු හරි මිනිත්තු පහක් පරක්කු වෙද්දී ඒ පරක්කු දවසේ කටයුතු වලට එකතු වෙලා අන්තිමේ දවසේ වෙනකොට මිනිත්තු 20ක් හෝ මිනිත්තු 45ක් Tamange කාර්යවලින් පසු බහැලා තියෙනවා Taman. ඒක තමයි පරක්කු වීමේ ප්‍රතිඵල. අනිත් එක කෙනෙක් අපි වෙලාවට වැඩ කරනවා කියන්නේ අපි තව කෙනෙක්ව හම්බ වෙනවනේ. දැන් 9ට අහවල් තැනට යන්න ඕන මම කියලා කියනවා නම් අපි 9ට වෙන කෙනෙක්ව අපි හම්බ වෙනවා. ඒකයි අපි දැන් යන්නේ. එතකොට දැන් 9ට යන්නේ නැතුව 9 කාලට ගියාම අපි අර හම්බ වෙන ඊටම මිනිස්සයාගේ පැය කාලක් නාස්ති කරලා. ඉතින් කෙනෙකුගේ කාලය කන්නේ කාල කන්නේ සිංහල වචනේ කාලය කන්නේ කාල කන්නේ. ඉතින් මම හිතන්නේ අපි කිසි කෙනෙකුට කාල කන්නේ වෙන්න ඕනේ කියලා. අනිත් එක අර ශ්‍රී ලංකන් කාල කන්නේ කියලා එහෙම කතාවක් නැහැනේ. ඒක නිසා කරුණා කරලා වෙලාවට වැඩ කරන්න ඉගෙන ගන්න. මේක තමන්ගේ පෞරුෂත්වයට හරි වැදගත් වෙනවා. ඒ වගේම දවස පාලනය කරගන්න. තමන්ට ආදරය කරන අනුංගර හිතන්න යන්න එපා තමන්ගේ කාර්ය නාස්ති කරන්න එපා තමන්ගේ වැඩ කටයුතු වෙලාවට කරගන්න හැම වෙලෙම වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න අපි ಜಾති දෙකක් මිනිස්සු ලාක්ෂ නවුස් කියලා කියනවා අවුල් කියන්නේ රැට ඉන්න වවුලෝ වගේ හුඟක් අයට රැට ගොඩාක් වැඩ කරන්න පුළුවන් සමහර අයට රැට වැඩ කරන්න බෑ ඒගොල්ලන්ට නිදියන්න ඕනේ උදේට පාන්දර නැගිටලා වැඩ කරන්න පුළුවන් ඉතින් ඒකෝ තමන් කවුද ඒ වෙලාවට වැඩ කරන්න අන්තිම මොහොතට ලෑස්ති වෙන්න එපා කරන්න. ඒ වගේම අවශ්‍ය නම් නිින්ද ඒ නිින්ද ලබා ගත යුතුමයි. අපිට සෝෂල් මීඩියා Facebook බල බල ඉඳලා උදේට පහට හයට නැගිටින්න බෑ. ඒ පාලනේ තියෙන්න ඕනේ. සමහර දවස් තියෙනවා අපිට මුළු රැයම වෙනකම්ම ඇහැරගෙන ඉඳලා උදේට ඇති වෙන්න නිදා ගන්න පුළුවන්. මොකද අද වැඩට යන්න ඕනේ නැති නිසා. ඒ නිසා මේ දවස් පාලනය කරගෙන කොයිම වෙලාවකවත් පරක් වෙලා වැඩක් කරන්න එපා හැම වෙලෙම කාලය පාලනය කරගන්න. අනිත් එක 9යි කියන්නේ 9 නෙමෙයි 9ට 5යි. මේ ගතිය තමන්ට තියෙනවා නම් මේ ගතිය මේක ජන්ම ගතියක් නෙමෙයි මේක පුරුද්දක්. මේ පුරුද්ද අපිට වඩා ගන්න පුළුවන් නම් හදා ගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම තමන්ගේ පෞරුෂත්වය සහ තමන්ගේ කාර්ය සහ තමන්ගේ ජීවිතය සාර්ථක වෙනවාමයි. බොහොම ස්තුතියි.